ආයුබෝවන් කියලා පිළිගන්නවා හැම දෙනාම Combine Math YouTube channel එකට. ආයුබෝවන් සුබ දවසක් හැම දෙනාටම. ඉතින් මම අද මේ වීඩියෝ එක මාට අරගෙන ආවේ 2019 Applied Paper එකේ ගුරුත්ව කේන්ද්‍රය කියන ගැටලුව නිවැරදිව සාධනය කරන අර. Applied Paper එකේ තනි පාඩම මූලික කරගෙන සම්පූර්ණ ප්‍රශ්න. ඒ කියන්නේ ලකුණු 150 ගැටුවක් ලබා දෙන පාඩම් කොටස් තියෙන දෙක. එක පාඩමක් තමයි සරල අනුවණ විචලිතය. අනිත් පාඩම තමයි ගුරුත්ව කේන්ද්‍රය කියන පාඩම. ඒ නිසා හොඳ අවබෝධයෙන් මේ ගාන හැදුවොත් බොහොම පහසුවෙන් ලකුණු 150ක් ඔයාලට ලබා ගන්න පුළුවන්. ඉතින් අපි මුලින් බලමු මොකක්ද අපිට 2019 අවුරුද්දේ ලබා දුන්නු ගැටලුව කියලා. ගැටලුව අපිට මුලින්ම කියලා දෙන්නේ අරය AU තුනි ඒකාකාර අර්ධ වෘත්තාකාර කම්පියක ස්කන්ධ කේන්ද්‍රය එහි කේන්ද්‍රයේ සිට 2a/5 දුරකින්ද අරය AU තුනි ඒකාකාර අර්ධ ගෝලාකාර කබලක ස්කන්ධ කේන්ද්‍රයේ එහි කේන්ද්‍රයේ සිට a/2 දුරකින්ද පිහිටන බව පෙන්වන්න කියලා. ගුරුත්ව කේන්ද්‍රය කියන පාඩම තුළදී අපි දන්න විවිධාකාර ඝන වස්තු. ඒ කියන්නේ කේතුවක, කුහර කේතුවක, ගෝලයක, කුහර ගෝලයක ඔය වගේ විවිධාකාර වස්තුන් වල අපි ගුරුත්ව කේන්ද්‍රය ගන්නවා. ඉතින් දැන් අපිට කරන්න කියලා තියෙන්නේ අන්න එවැනිම ඔප්පු කිරීම දෙකක්. ඒ කියන්නේ මේ ඔප්පු කිරීම අපි මීට කලින් පන්තිය තුළදී එහෙම නැත්නම් ඉස්කෝලේදී මේ දේවල් සාධනය කරලා තමයි අපි යන්නේ. ඒ කියන්නේ ඔයා විභාගයට යනකොටම මෙන්න මේ උපකරණ දෙකට අපිට 2019 වල ලකුණු 55ක් දිය තිබුණා. ඒ කියනවා ගෙදරින් යද්දිම ලකුණු 55ක් අතේ තියාගෙන යන්න. ඔයාට තියෙන්නේ මතකේ එහෙම නැත්නම් පන්තියේ කරපු උපකරණ. ඒ විදිහටම පේපර් එකේ ලියන්න. එම ලියවන ඔයාලා ලකුණු 55ක් බොහොම පාසල ලබා ගන්න පුළුවන්. ඉතින් මම මේ විදිහට අපිට ලබා දෙන AA ඝන වස්තු වල නියමිත ඝන වස්තු වල උපකරණ සියල්ලම පල්ලෙහා description එකේ PDF එකක් දාලා තියෙනවා. ඉතින් ඔයා මේ වෙනකොට ඒ ඔප්පු කිරීම හරියට දන්නේ නැත්නම් අවබෝධය මදි නම් ඒ ඔප්පු කිරීම ටික හරියට බලන්න. ඒ බැලුවට මදි ඔයා නැවත නැවත ඒ ඔප්පු කිරීම මතකෙන් ලියන්න. හොඳටම මේ දේවල් පාඩම් කරගෙන යන්න එහෙම නොදී මේ ලකුණු 55 හෝ ඒ ආසන ලකුණු ගන්න. අපිට ඔප්පු කිරීම දෙකක් දීපු නිසා තමයි මේ ලකුණු 55 සමහරට එක ඔප්පු කිරීමක් නම් දුන්නේ ලකුණු 30ක් හෝ ඒ ආසන ලකුණු ගන්නක් අපිට ලැබෙනවා. ඉතින් ඒ නිසා ගන්න පුළුවන් ලකුණු අනිවාර්යෙන් ලබා ගන්න. ඒ සඳහා ඔයාට අවශ්‍ය වෙන්නේ පොඩි පුහුණු වීමක් විතරයි. ඉතින් අන්නේ පුහුණු කරලා විභාගයට යන්න. ඒ අදාළ ලකුණු ගන්න ගන්න පුළුවන්. ඉතින් අපිට ওই කියව ඔප්පු කිරීම දෙකම මම ඊතර පල්ලෙහා description එකෙන් දාලා තියෙනවා. ඒතකොට ඒ ඔප්පු කිරීම නැවත මම කරන එකේ තේරුමක් නැහැ. හැබැයි මම ওই දෙවෙනි ඔප්පු කිරීම ඔයාලට පොඩ්ඩක් කරන විදිහ පැහැදිලි කරලා දෙන්නම්. මොකද එහෙම නැත්තම් මට ඉදිරියේදී මේ කොටසෙන් පස්සේ අපිට කියනවා ඔය වස්තුන් කිහිපයක් කියන අපිට ඔප්පු කරන්න කිව්ව දෙන්නට අමතර තවත් වස්තුවක් උත් සම්බන්ධ කරලා අපි හදන අලුතින් නිර්මාණය. ඒ කියන්නේ අලුත් වස්තු ඝන වස්තුවක් අපි හදනවා. අන්න ඒ හදන අලුත් ඝන වස්තුවේ ස්කන්ධ කේන්ද්‍රය හොයන්න කියලා අපිට කියනවා. ඉතින් අන්න එයා හොයාගන්න මෙන්න මේ ඔප්පු කිරීම කරන ආකාරය ගැන ඔයාට තියෙන අවබෝධය සෑහෙන්න වැදගත්. ඒ නිසා මම මේ ඔප්පු කිරීම දෙයින් දෙවන ඔප්පු කිරීම කරන විදිහ හරියට පියවර ඔස්සේ පැහැදිලි කරන්න. හරි, පාඩම නම ගුරුත්ව කේන්ද්‍රයෙන්. ඉතින් මම ප්‍රශ්නයක් අහුවොත් ගුරුත්ව කේන්ද්‍රය කියන්නේ මොකක්ද කියලා ඔයාලා කියයි අනිවාර්යයෙන්ම බර ක්‍රියාත්මක වෙන ලක්ෂය කියලා. හරි, එහෙනම් තමයි ස්කන්ධේ ක්‍රියාත්මක වෙන ලක්ෂය. හරි, ඒක හරි. මොකද මගේ ඇඟටත් බරක් තියෙනවා. නැත්නම් මගේ ඇඟෙත් ස්කන්ධයක් තියෙනවා. ඉතින් ඔය ස්කන්ධය මම ඇඟිල්ල වෙනම ගත්තොත් ඇඟිල්ලට ස්කන්ධයක් තියෙනවා. මේ අත කොටස වෙනම ගත්තොත් එතෙන්ටත් වෙනම ස්කන්ධයක් තියෙනවා. මේ මුළු අතම ගත්තොත් ඒ කොටසට අනන්‍ය වූ වෙන විස්කන්ධයක් තියෙනවා. ඔය විදිහට මේ කොටස් කොටස් එකතු වෙන මගේ මුළු ශරීරයම හැදෙදී ඔය සම්පූර්ණ කොටසම වර ක්‍රියාත්මකයෙන් වෙනම ලක්ෂයක් තියෙනවා. ඉතින් නවා ජිම්නාස්ටික් ක්‍රීඩාවතුල දැකලා ඇති සම්පූර්ණ මිනිසෙකුගේ බර සමහරට මේ ඇඟිලි තුඩකින් දරාගෙන තියෙන අවස්ථාව. ඉතින් මේ හැම දෙයකින් භාවිතා කරන්නේ මෙන්න මේ ගුරුත්ව කේන්ද්‍රයේ පිහිටීම. ඒ ගුරුත්ව කේන්ද්‍රයේ පිහිටීම භාවිතයෙන් තමයි යාලේ ජිම්නාස්ටික් ක්‍රීඩාවේදී. ඒ වගේම අංගම් පොර සහ මල්ල පොර වගේ ක්‍රීඩාවලදී ප්‍රතිවාදියාව අපි දැකලා තියෙනවා උස්සලා අනිත් පැත්ත ගහන ඒ වගේ මේවා බිම පෙරලනවා. ඉතින් විවිධාකාර ක්‍රමයක භාවිත කරලා ප්‍රතිවාදියාව මෙල්ල කරන්න උත්සාහ කරනවා. මේ හැම අවස්ථාවෙදීම ප්‍රතිවාදියා පෙරලනවා. භාවිත කරන්නේ ගුරුත්ව කේන්ද්‍රයෙන් පොළවත් එක්ක ඇති කරන ගුරුලිය. ඒ කියන්නේ මේවද අපිට මෙහෙම කෙලින් ඉඳගෙන කකුල් දෙක නැවෙන්න පුළුවන් අපිට මේ සීමාවක් තියෙනවා. හරි, අපිට මෙහෙම දිගටම පහත් වුණොතින් කිසියම් සීමාවක් අපි පල්ලෙහාට වැටෙන්න බලන්න. ඉතින් ඔය බැටීම සිද්ධ වෙන මේ විදිහට. ඉතින් මම මහබඩ ගිහලා දැන් ඉස්සෙලා ටික ඉදිරිය නෑ. හරි, ඒ ඉදිරිය නෑනකොට මගේ ගුරුත්වය ගුරුත්ව කේන්ද්‍රයමයි ඇති කරන බලය
බලය කියලා ගන්න රේඛාව මෙන්න මේකේ පල්ලයට තියෙනවා. ඉතින් මෙන්න මේ බලය මගේ මෙන්න මේ ලක්ෂ්‍ය මත එහෙම නැත්නම් මහා පෙඩගිල්ල සහ පොළව අතර ලක්ෂ්‍ය මත ගුරුණයක් ඇති කරනවා. ඉතින් ඔන්න ඔය ගුරුණේ නිසා තමයි මම වැටෙන්නේ. හැබැයි මම නිකන් මෙහෙම ඉස්සනවා කියලා මම වැටෙන්නේ නැහැ. මොකද හේතුව ඒ අවස්ථාවේදී මගේ ගුරුණය ක්‍රියාත්මක වෙන්නේ. මේ ඇතුළේ ගුරුණය ක්‍රියාත්මක වෙන්නේ මෙන්න මේ ලක්ෂ්‍යයට පිටුපසින්. ඒක අවුලක් නෑ. හරිද? හැබැයි මේ ඇතිවෙන ගුරුණය එමන්ද ගුරුණ ඇතුළේ මේ රේඛාව මෙන්න මේ ලක්ෂ්‍යය පැන්නුවගම පන්න ගමන් මෙහෙම ඉන්න පුළුවන් ඉස්සරහ නැවිලා පැන්නුව සැනින්න මම වැටෙන්න බලන්න එදාල අපි දැන් පොඩ පොඩ ඉස්සරහ නැවෙද්දි වැටෙන්න යද්දිම මම අඩියක් තියලා ඉස්සරහ තියලා මම වැටෙන්නේ නවත් කරා හරිද බැහැදෙන්නේ ඉතින් ඔන්න ඕක තමයි ඇති වෙන්නේ අර ක්‍රීඩාවලදී භාවිතා කරන්නේ මෙන්න මේව කියනෝ විවිධාකාර ගුණාංග එතෙන්දී මූලික වෙන්නේ ස්කන්ධ කේන්ද්‍රය ස්කන්ධ කේන්ද්‍රය අපි අද්දෙන් එහෙට දැමුවොත් මගේ ස්කන්ධ කේන්ද්‍රය ඉදිරියට යනවා හරිද ඔය විදිහට විවිධාකාර වාක් විදිහට ස්කන්ධ කේන්ද්‍රයේ පිහිටු වෙනස් කරමින් තමයි අර මගේ ක්‍රීඩා ඒ වගේ මල්ල පොර වගේ දේවලුත් කරන්නේ හරි මම දන පොඩි අදහසක් එන්න ඇති කියලා මේ ගුරුත්ව කේන්ද්‍රය කියන දේ ගැන ඉතින් මට අතන මෙන්න කියල් දෙන්න ඕනේ ඔයාලට මිනිසා ගුරුත්ව කේන්ද්‍රය කියන දේ තියෙන්නේ ත්‍රිමාන අවකාශයේ එතකොට ත්‍රිමාන අවකාශයේ තියෙන ලක්ෂයක් කියන්න මට මාන තුනක් අවශ්‍යයි ත්‍රිමාන කියන්නේ ඒකට දිග පළල සහ උස හරිද හැබැයි අපි මේ අඳින්නේ හැම රූප සරහණම් අඳින්නේ ද්විමානයි හරිද එතකොට මේ ගුරුත්ව කේන්ද්‍රය කියන්න මට අවශ්‍ය වෙන්නේ x සහ y කියන අක්ෂ දෙක විතරයි හැබැයි බලන්න මේ ඔප්පු කිරීමත් අපිට මොකක්ද කිව්වේ මගේ ස්කන්ධ කේන්ද්‍රයේ එහි කේන්ද්‍රයේ සිට ඒ බෙදීම දෙකක දුරකින් පිරෙන බව පෙන්වනවා කියන ඉතින් මම කේන්ද්‍රය දින මෙතන මේ ඔ ලක්ෂය මම අඳගත්තු රූප සරහණ ඔ ලක්ෂය තමයි මගේ කේන්ද්‍රය ඒතර ඔ ලක්ෂය ඉඳන් ඒ බෙදීම දෙකක දුරකින් මම කේන්ද්‍රය දිහා පෙන්වන්න විතර මට ඕන. එතකොට මම කියන්නේ x අක්ෂයේ ඛණ්ඩාංග විතරයි. හරිද? කොහොම එතකොට y ඛණ්ඩාංග? ඇයි අපි y ඛණ්ඩාංග ගැන? නැත්නම් මේ y අක්ෂය ගැන අපි හිතන්නේ නැත්තේ ඇයි? ඉතින් ඔයාලටත් මෙන්න මේ ප්‍රශ්නේ අනිවාර්යෙන් එන්නවා. හරිද? ඒකට උත්තරේ මෙන්න මේ දේ. අපි මේ අවස්ථාවේ බලන්න මම මේ රූපේ ඇඳලා තියෙන්නේ සමමිතිකව. ඒ කියන්නේ x අක්ෂයේ වටා සමමිතිකව තමයි මම මේ රූප සරහණ ඇඳි. හරිද? එතකොට සමමිතිකව ඇඳද්දී අනිවාර්යයෙන්ම එයාගේ ගුරුත්ව කේන්ද්‍රය මෙන්න මේ සමමිතික අක්ෂය මත පිහිටන්න ඕන. හරිද? මේසා කියන්නේ සමමිතික රූපයන් සමමිතික කියන්නේ එහෙනම් අනිවාර්යයෙන්ම මේ රේඛාව මත ලක්ෂික තමයි මගේ ගුරුත්ව කේන්ද්‍රය පිහිටන්න ඕන. හරිද? අන්න ඒ විදිහටම මම කියනවා මම මෙන්න මේ x අක්ෂය වටා මේ වස්තුව සම්මිතික වෙන්නද එහෙනම් මේ x අක්ෂයේ කොතනක හෝ තැනක මයාගේ ස්කන්ධ කේන්ද්‍රය තියෙන්න ඕන කියලා මම හිතලා දැන් මේක අහලා ඒ කියන්නේ ගාන පටන් ගන්නකොටම මම මයාගේ y ඛණ්ඩාංග ගන්නවා y සමානයි බිංදුව හරි ඒ කියන්නේ මම මේ අක්ෂයේ මත තැනක කියලා තියෙන්නේ හරි මල තියන්න මේක මේ පාඩමේදී අපි එක්කෙනයි තමයි හොයන්නේ. හරිද? හැබැයි පටන් ගන්නකොටම සමමිතිය ගැනවා කියලයි පටන් ගන්න ඕන. තේරෙනවද? දෙන්නේ කොහේනවා? අපමද කරන්නේ බා. පටන් ගන්නකොටම එක්කෙනෙක් හොයලි ඉවරයි. පැහැදිලිද? ඉතින් මට කලින් මේ ගැන ප්‍රශ්නයක් තිබුණා. මම හිතා දැන් ඒ ප්‍රශ්නෙට උත්තරේ ලැබෙන්න ඇති කියලා. හරි. ඔන්න ඔප්පු කිරීමේ පළමු පියවර මම තිබ්බා. මෙන්න මේක තමයි අපි ලියන ඕනම ඔප්පු කිරීම පළවෙනි පියවර වෙන්නේ. හරි ඔන්න මම දැන් එක අක්ෂයක් හොයාගෙන ඉවරයි මට අනිත් අක්ෂයේ මෙයා කොතනද පිහිටන්න කියලා විතර අහන්න තියෙනවා හරි එතකොට මට ඕන මෙයා ඛණ්ඩාංග ලියන්න බුල මේ විදිහට x බා බිංදු විදිහ ඉතින් මෙතනින් ඉදිරියට වැඩේ කරන්න බාල්දා කරන්නේ අංශු පද්ධති මූල ධර්මය කියන තියරිය ඉතින් මේ අංශු පද්ධති මූල ධර්මය සිදෙන මෙන්න මේ වගේ කාරණා අපි මේ සම්පූර්ණ වස්තුව ඉතා කුඩා කොටස් වලට වෙන් කරගන්න මම මේ අඳලා දෙන්නේ මේ වගේ කුඩා කොටස් මේ විදිහේ කුඩා කොටස් වලට වෙන් කරගන්න කුඩා අංශු වලට හරිද ඒ හැම කුඩා කොටසකින්ම මේ ඕවට ඇති කරන ගුරුණ හරි බල ගුරුණම නෙමෙයි හැබැයි ඒ වගේ කන්සෙප්ට් එක ඒ ඇති කරන සියලුම ගුරුණ වල එකතුවට සමාන ගුරුණයක් මෙයාගේ මේ මුළු වස්තුව සහ එයාගේ මෙන්න මේ ගුරුත්ව කේන්ද්‍රය මගින් ක්‍රියාත්මක වෙනවා යකද තමයි කියන්නේ ඒ කියන්නේ මෙයාගේ මුළු බාරම දැන් ක්‍රියාත්මක වෙන මෙතන ඉන්නේ හරි එතනින් ඇති කරන ගුරුණේ මේ වෙන වෙනම අංශු
මගින් ඇති කරන සම්පූර්ණ ගුණණයට සමානයි කියන අපිට. ඉතින් මේ මුල් ධර්මයට අනුව අපිට මෙයාගේ සම්පූර්ණ වස්තුවේ ස්කන්ධය අවශ්‍ය වෙනවනේ. ඉතින් මේ සම්පූර්ණ වස්තුවේ ස්කන්ධය වෙනේ ලොකු අමාරුවක් නෑ අපිට. මොකද එයාගේ අරය දිර තියෙනවා. ගෝලයක අරය දුන්නා කියන අපිට එයාගේ ස්කන්ධ වෙනේ ලොකු ගැටලුවක් වෙන්නේ නෑ. හරිද? ඒක අවුලක් නෑ. ඉතින් මෙන්න මේ වෙන වෙනම අංශුවට ස්කන්ධ සහ ඒ ස්කන්ධයට ඕවෙන තියෙන දුර හොයන එක පොඩි ප්‍රශ්නයක්. පොඩි නෙවෙයි අතන ලොකු ප්‍රශ්නයක්. ඒක හොයන්න අමාරුයි. අන්න ඒ නිසා තමයි මම මෙන්න මේ කුහර ගෝලය. මෙතන කුහර ගෝලය නෙමෙයි කුහර ගෝලය මෙන්න මේ වගේ තුනී තීරුව වලට වෙන් කරගත්තා. මම නිරූපණය කරන එක තීරුවක් විදිහට ඔය විදිහට තුනී තීරුව වලට මෙයා වෙන් කරනවා. ඉතින් මේ සඳහා අපිට උදාහරණ ගන්න පුළුවන් හොඳම දේ තමයි පොල්කට. පොල්කට පොඩි ඝනකමක් තියෙනවා. හැබැයි අපි මේ අවස්ථාව සලකන ඒ ඝනකම නොසලකා හරියන එක තරම් පුළුවන්. එහෙනම් ඝනකම ඇත්තෙම නැහැ. හරි. එහෙම නෝ තින් හිතමු අපිට ඔය පොල්කට පීජකින් තීරු තීරු වපන්න පුළුවන් කියලා. එහෙම තීරු තීරු වලට කබලා වෙන් කරගත්තට පස්සේ මේ මම මාක් කරලා දින ඔය එක කුඩා තීරු. එහෙනම් ඉතා කුඩා තුනී තීරු වලට අපි කපාන වකන කවන්න. හරිද? එතකොට මේ තුනී තීරු ස්කන්ධය සහ එයාගේ ගුරුත්ව කේන්ද්‍රය තියෙනවා. මොකද මේ තුනී කෙනෙක් වුණා කියලා නෑ. එයාටත් අනන්‍ය වූ ස්කන්ධ කේන්ද්‍රයක් තියෙනවා. අන්න ඒ ස්කන්ධ කේන්ද්‍රයේ තියෙන දුර සහ යාගේ බර කියන ස්කන්ධය ඔය දෙන්න ගුණිතින් මට පුළුවන් එයාගේ ගුණය හොයාගන්න. හරිද? එතකොට ඔය හැමෝම එකතු කරන් ගියාම මට ඒ හැම අංශුවකින්ම ඇති කරන සම්පූර්ණ ගුණය හොයාගන්න පුළුවන්. එයා මට මේ මුළු ස්කන්ධින් ඇති කරන ගුණය සමාන ගන්න පුළුවන්. තේරෙනවද? ඔන්න ඕක තමයි මෙතන තියෙන concept. ඉතින් මම මෙයාගේ ස්කන්ධය ගන්නවා ඩෙල්ටා m විදියට. ඉතින් ස්කන්ධය කියලා කිව්වම ගොඩක් දෙනෙක්ට මතක් වෙන්නේ ස්කන්ධය සමානයි පරිමාවරක් එයාගේ ඝනත්වය. ඔය කියන සමීකරණ අපිට මතක් වෙන්නේ. හැබැයි මතක තියාගන්න මේ තියෙන්නේ කබල කුහර කබලක. කබලකට තියෙන්නේ පරිමාවක් නෙමෙයි. එයාගේ අංශු දෙක පැතිරලා තියෙන්නේ කිසියම් වර්ගඵලයක් පුරවට. මම කියන්නේ මෙයාගේ ඊතා තුනී තීරුවක් තියෙන. එතකොට මෙයාගේ සම්පූර්ණ අංශු දෙක පැතිරලා තියෙන්නේ මේ වර්ගඵලයක් පුරවට කිසියම් වර්ගඵලයක් තුල. එතකොට මෙයාගේ ස්කන්ධය මට කියන්න වෙන්නේ වර්ගඵලයක් ඔස්සේ. තේරුණාද? මයි කාරණ කොටක් ඊළඟට කියද නා දැනට. හරිද? දැනට අපි මෙයාගේ වර්ගඵලය හොයාගමු. කියන්නේ මේ මං ගත්ත තුනී තීරක වර්ගඵලය හොයාගමු. ඊට පස්සේ ආයි ස්කන්ධයට එයා කන්වර්ට් කරගමු. හරිද? මේ දෙන තුනී තීරවන්නේ. ඉතින් ওই තුනී තීරක වර්ගඵලය හොයද්දී මම මෙයා පොඩ්ඩක් මෙතනින් කපලා වෙන් කරනවා. ඒ කියන්නේ මේ ප්‍රවුමඩ තියෙන කොටස මම පොඩ්ඩක් කැපුවා. මේ ඇත්තටම මෙන්න මේ වගේ තීරණ මට ලැබෙයි. හරිද? දැන් ඉතින් මේ තුනී කොටසේ මට මෙන්න මේ පළල හොයාගත්තොත් සහ ඒ වගේ මේ දිග හොයාගත්තොත් මේක වර්ගඵලයක් ගන්න පුළුවන්. හරිද? බලන්න මේ කොටස තීටා නම් මට මෙන්න මේ කෝණය මේ ඇතුළ මේ කියන ගුඩා කෝණය ඩෙල්ටා තීටා විතර මාක් කරගන්න පුළුවන්. නැකත ඩෙල්ටා තීටා. හරි? මේ කෝණය ඩෙල්ටා තීටා නම් මෙයාගේ අරය a නම් හරි ත්‍රිකෝණමිතිය අපි වැඩි කරා s සමානයි r තීටා කියන සමීකරණයට අනුව මේ දිගම ගන්න බුලන් a ඩෙල්ටා තීටා. හරි? එහෙනම් ඔන්න මට පළල හරි. දැන් මට ඕනේ මේ දිග. හරි? මේ දිග. තමයි සම්පූර්ණ බලන මේ දිග කියලා කිව්වේ මොකද්ද? මේ වෘත්තාකාර කොටසේ පරිදි. ඉතින් කිසියම්ම වෘත්තාකාර වස්තුවක පරිධියක් මට ඕන නම් මට යාගේ අරය හොයාගන්න ඕනේ. ඉතින් මම අරය හොයාගන්න මට භාවිත කරන්න බලා මේ a තීටා කියන එකනවා. මේ දිග a නම් මේ දිගත් එම තමයි. a මේක ඕනේ තීටා නේ. මට a sin තීටා කියන එන ඒ සයින් දිහා මේ දී කියන්නේ එක්කෙනා මෙතනට වඩා මේ වගේ දෙනවා කරගමු. දැන් තවවලට පැටලේ මේ කොටසේ ගුරුත්ව කේන්ද්‍රය G කියලා පැටලෙන්න පුළුවන්. නෑ එහෙම නෙමෙයි. මේ G කියන්නේ අපි තාම දන්නේ කොහෙද ඉන්නේ කියලා දන්නේ නෑ. වෙන හොයන්න දා මේ වැඩේ ඔක්කොම කරා. හරි? මේ කොටසේ එතකොට මේ array බලන්න a sin theta එකට ලැබෙනවා. හරි? එහෙනම් මේ උත්තර කොටසේ array කියද a sin theta. හරි? හැබැයි මට ඕන පරිදි r එතකොට a sin theta r මේ කොටසේ එහෙනම් පරිදි මට ගන්න බලන්න 2 pi r. එතකොට
तर देखाई फाइ ए साइन थीट दिगे हरी पाला हरी मम मैं आगे वाल पाले दाना ए ना मैडम मैं आगे स्थान ले आगे ना बोलो इन्हें अब मैं आगे वाल पाले ले आगा तो टू फाइ ए साइन थीटा बार ए डेल्टा थीटा और मैंने वर्ग पाले हरी इधर बस मैं वर्ग पाले मम मैंने मेरे सिग्मा के पद गुण कर सिग्मा ये है कौन देखिए अभी अनिवार्य हूं मे सिग्मा ये मम गाने एक वर्ग पाले इसकंदे एक वर्ग पाले इसकंदे हाँ ये को एक वर्ग पाले इसकंदे वेद वर्ग पाले मे वर्ग पाले मे वर्ग पाले कपेटी मैं इसकंदे हाँ
මෙහෙම දෙයක් සිද්ධ වෙන්නේ මේ දෙන ගුණ කරාම 2πa sin θ ඊට පස්සේ මෙතන a ඩෙල්ටා ඩිනා ගොඩක් තියෙනවා සිග්මා ඊළඟට a cos θ හරිද අපි කිසියම් වූ විශේෂකින් අනුකලනය කරන්න ඕන අන්නේ විශේෂ විදිහට භාවිත කරන්න වෙන මේ ඩෙල්ටා θ අපි ලියා ගන්නවා dθ විදිහට හරි උතන වෙන දේනම මේ සඳහන් කරන්නේ ඊට පස්සේ මෙයාගේ සීමාවක් දැන් මට ඕන දැන් dθ විදිහෙන් මම අනුකලනය කරන්න එතකොට මෙයාගේ සීමාවක් මට ඕන ඒ සීමාව විදිහට මම ගන්නෙ θ බිඳුවේ ඉඳන් මම 90 දක්වා විචලනය කරන් ගියොත් බලන්න බිඳුව කියන්නේ මෙතන කබන පොඩිම තීරුව ඔය විදිහට θ ටික ටික වැඩි ගන්න එහෙම තීරු තීරු කැපෙන කැපීම යනවා හැබැයි නෑ විලන්තිමේදී 90 නම් මේ මෙතන තියෙන අවසාන තීරුව කැපෙන හරි ඒ නිසා බිඳුවේ ඉඳන් 90 දක්වා යවුවාම ඇති කෙනෙක්ට ප්‍රශ්නයක් කියන්න බුලම් මෙයා ඍණ පයි බෙදීම දෙකේ ධන පයි බෙදීම දෙකට යන්න ඕනේ නෑ එහෙම ගියොත් බලන්න සම්පූර්ණ වෘත්තයම හැදෙනවා අපිට ඕන අර්ධ ගෝලයක් විතර ඒත් අර්ධ ගෝලයක් හැදෙන බිඳුව ඉඳන් පයි බෙදීම දෙකට ගියාම ඇති එතන බිඳුව ඉඳන් පයි බෙදීම දෙකට මෙයාත් බිඳුව ඉඳන් පයි බෙදීම දෙකට මෙයා ගැලු යන්නේ ඩෙල්ටා එම් ටික විතරයි එතකොට 2 පයි a sin θ a ඊට පස්සේ සිග්මා හරි පැහැදිලි නේද ඊට පස්සේ බලන්න මෙතන 2πa සිග්මා මේ a පදේ ඔක්කොම කැපෙන ඔක්කොම නියත එතන 2πa සිග්මා a පදේ කැපෙන හරි කැපුණාට පස්සේ මෙතන යන x බා සමානයි බිංදු වෙනා π බිංදු දෙකට මෙතන ඉදරන sin θ cos θ ඊට අමතර a මම a ඉදින් ලියාගත්තොත් sin θ cos θ මෙතන ඉදු වෙන්නේ 2πa කැපුණා a කැපුණා sigma කැපුණා හරි sin θ විතරයි අනුගල sin θ dθ බිඳුව නම් 5 බිඳුව දෙක sin θ අපි අනුගලනය කරන දන්නවා sin θ cos θ අනුගලනය කරන්න අපි දන්නේ මොකද ගුණිතයක් තියෙන්නේ හැබැයි මට මෙයාව පුළුවන් ලියා ගන්න භාගයක් දාගෙන ඉස්සා දෙකක් දාගෙන බලන්න මේ තියෙන්නේ 2 sin 2 ඇටිය මෙන්වල sin 2 θ තව sin 2 θ අනුකලනය කරන්න පුළුවන් sin θ අනුකලනය කරන්න පුළුවන් හරි ඉතින් ඔන්න ක්‍රමයට අනුකලනය කරන්න කරාම ප්‍රශ්න සුදුලලා අර උත්තර අපිට ගන්න පුළුවන් හරි මෙයා සුදු කරාම බලන්න ඒතර a බෙදීම 2 sin 2 θ අනුකලනය කරාම එන්නේ ඍණ cos 2 θ බෙදීම 2 බිඳුව වෙන 5 බෙදීම 2කට යටේන sin θ අනුකලනය කරාම ඍණ cos θ බිඳුව වෙන 5 බෙදීම 2කට හරි මොනේ මම 5 බෙදීම 2 අදිශ කරමු 5 බෙදීම 2 අදිශ කරාම මෙතන 2කට 2 කැවිලා cos 5 cos 5 කියන්නේ ඍණ 1යි හරි දැන් ඍණ 1යි එතකොට ඍණ 1යි මේ ඍණයි ගන්නවා හරි මම උත්තරය ලියනවා මෙතන a බෙදීම 2යි මෙතන කියද ඍණ 1යි ඍණ 1යි ධන වෙනවා මම බෙදීම 2 මෙතෙන්ට ගන්නවා මේ දෙක පොදුවේ පොදු වෙලට ගත්තා 1යි ඍණ ඍණ a ඍණයි මෙතන ඍණයි ගන්නවා අඩු කිරීමනේ අඩු කිරීම මේ ආදේශ කරන්න පද හරි මෙතන කොහම ඍණක් තියෙනවා a ඍණයි මෙන්න ධන වෙනවා ධන බිංදුව දන්නවා cos බිංදුව කියන්නේ කොහොමද 1 හරි ඊට පස්සේ මෙතන cos 5 බෙදීම 2 cos 5 බෙදීම 2 කියන්නේ බිංදුව හරි එහෙනම් යාව නැහැ තද ඍණ අඩු කිරීම බිඳුව දැම්මම නැත්ද බිඳුව දැම්මම cos බිඳුව 1යි මේ ඉස්සරහා ඍණක් තියෙනවා යා ඍණ 1යි හැබැයි මම කියන්නේ මුලින්ම මේ මෙතනින් එන උත්තරේ බිඳුව ඍණ බිඳුව ආදේශ කරාම අපිට ලැබෙන උත්තරේ මෙතන ඍණේ ගුණ වෙන්න ඕනේ ඒ ඍණයි මේ ඍණයි ධන වෙනවා එහෙනම් මම ධන වෙනසට ගියම सरल अणुक මතක තියාගන්න මෙතන මූලිකම කාරණාව තමයි අංශු පද්ධති ප්‍රමේය කියන්නේ.
හරි ඉතා කුඩා කොටස් වලින් ඇති කරන ගුණය මේ මුළු වස්තුවෙන් ඇති කරන ගුණයට සමානයි ගැටළු අපිට ඊළඟට කියලා දෙන්නේ අපි මේ දැන් කරගත්ත ඔප්පු කිරීම දෙක තියෙනවානේ අනේ ඔප්පු කිරීම දෙක සහ ඊට අමතරව තව දණ්ඩක් දෙක තියෙනවා කියන ඔය තුන්දෙනා එකට සෙට් කරලා හරි ඔය තුන්දෙනාකට සම්බන්ධ කරාම ලැබෙන අලුත් ඝන වස්තුවේ ස්කන්ධ කේන්ද්‍රය හොයන්න කියලා තමයි තියෙන්නේ හරි මම ප්‍රශ්නේ ඩිස්ප්ලේ කරලා දෙනවා ඔයාලා ප්‍රශ්නේ පේලියෙන් බැලේ පොඩ්ඩක් කියවන්න හරිද හරි ගැටළුවේ මුල් පේලි කිහිපය අපිට කියලා දෙන්නේ මෙන්න මේ රූප සරණ යාල නිර්මාණය කරගත් ආකාරය ඊට පස්සේ අපිට අර කියන දෙනවා අර්ධගෝලයේ ඒකක වර්ගඵලයේ ස්කන්ධයේ සිග්මාද මතකනේ අපි කලින් මේ උපක්‍රම කරද්දී ගත්තේ ඉන්දිර සිග්මා කියන්නේ ඒකක වර්ගඵලයේ ස්කන්ධය හරි ඊට පස්සේ මෙතෙහි ඒකක දිගක ස්කන්ධය ඒ බෙදීම දෙකයි සිග්මාද ඉතින් බලන්න මේ කොටස උපක්‍රම කරද්දී අපි ගන්න ඒකක දිගක ස්කන්ධ. ඒතර ඒ අවස්ථාවේ වඩා දුර බලලා ගන්න රෝ වගේ සංකේතය. හරි. ඉතින් හැබැයි මේක අපිට දුන්නේ ඒ බෙදීම දෙකයි මම උඩ ලියන මෙතනින් ඒ බෙදීම දෙකයි සිග්මා කියලා. මෙයා සිග්මා වලින්. කියලම ඒකක වර්ගඵලයේ ස්කන්ධය. මෙයා දුන්නේ මේ විදිහට. මෙහෙම දෙන්න හේතුවක් තියෙනවා. මොකද මේ ඒකක දෙක සිග්මා වලින්ම දුන්නොත් තමයි අපිට උත්තරයට යන්න පුළුවන් වෙන්නේ. හරි. ඒ සුළු කිරීමක දවටි දවටි තේරෙයි. දැනට මෙතන මෙහෙම දෙන්නේ හේතුව මේකයි. මේ තියෙන එකක වර්ගඵලයකනේ. වර්ගඵලයේ ස්කන්ධය. ඒතර මෙයා වර්ගඵලයෙන් ගුණ වුණොතින් ලැබෙන්නේ උත්තරේ ස්කන්ධයක් විදියට. හරි. මෙතනත් එතන තියෙන්නේ ඒකක වර්ගඵලය. ඒතර ඒකක වර්ගඵලය දිගකින් ගුණ කරලා තියෙන. හරි. ඊට පස්සේ මෙයා නැවත කොහොම මේකේ दिगुण මේ ආකාරයට ලබනවා. හරි. මදනවාඩ මේ දේවල් පැහැදිලි වෙන්නේ නැති කියලා. ඊළඟ ප්‍රශ්න කියන්නේ හැන්දේ ස්කන්ධයේ OA සිට පහළට. ඒ කියන්නේ OA මේ OA මට්ටමේ ඉඳන් පහළට අපිට උත්තර දෙය තියෙනවා. අන්නේ A අගයේද OD වලින් ඉඳන් 5A බෙදීම 19ක දුරකින්ද 30 කියලා පෙන්වන්න තියෙනවා. කොහොමද? OD වලින් ඉඳන් යන මේ පැත්ත තමයි තියෙන්නේ. මොකද මේ අංශුන් සියල්ලම තියෙන්නේ මේ සම්මිතික රේඛාව මේ පැත්තේ. ඒ නිසා අනිවාර්යයෙන්ම මෙයාගේ ස්කන්ධය තියෙනවනේ OD රේඛාවෙන් මේ පැත්තට. හරි. එතකොට අපිට OD රේඛාවෙන් කොච්චරක් ඈතින්ද ඉන්නේ කියලා හොයන්න ඕනේ. හරි. ඒ කියන්නේ මේ O අක්ෂය නම් X කණ්ඩාංගය අපිට හොයන්න ඕනේ. ඉතින් මේ Y අක්ෂය කියලා ගත්තොත් අපිට එයාගේ Y කණ්ඩාංගය හොයන්න ඕනේ. ඒ Y කණ්ඩාංගය යාළුවා හොයන්න කියන්නේ මේකනේ OA කියන්නේ මොකද්ද? X අක්ෂය. එතන Y සමාන බිංදුව. මොකද? එතන OA වලින් ඉඳන් කොච්චර දුරක් පල්ලෙහෙන්නේ? එහෙනම් අපිට එන y කණ්ඩාංගය OD වලින්ද කොච්චර දුරක් ඈතින්ද? ඉන්නේ. ඒකෙන් එන අපිට x කණ්ඩාංගය. නැසෙ xy දෙන්නගේ උත්තර දෙය දෙන අපිට සුළු කරලා ඒ උත්තරේ පෙන්වන්න ඕන. හරිද? ඉතින් ඒ වැඩේ කරන තරම මම මෙන්න මේ වගුව නිර්මාණය කරගත්තා. ඉතින් හොඳට මතක තියාගන්න කලින් කරපු වැඩේමයි මම මෙතෙන්දිත් කරන්නේ. මොකද්ද? මුළු ස්කන්ධේ වස්තුවේ මුළු ස්කන්ධයෙන් ඇති කරන ගුණය එක් එක් අංශුවෙන් ඇති වෙන ගුණවල එකතුවට සමානයි කියන මම කලින් කිව්වේ. ඒ දෙම දැන් මතක් තියෙනවා. හරි. මේ මුළු හැන්දෙම මේක හැන්දේ කියලා දුන්නේ මේ මුළු හැන්දෙම ඇති කරන ගුණය. කිසම් අක්ෂයකට ඇති කරන ගුණය මේ එක එක අංශු. දැන් මෙතන වස්තු තුනයි ඉන්නේ. මෙයා තැසම මේ සිජු කොටස කෙලින්න කොටස සහ මෙන්න මෙයා තුන්දෙනා ඔය තුන්දෙනාම ඇති කරන ගුණ වලට සමානයි. මෙච්චරයි. හරිද? ඉතින් මුලින්ම ඒකට අපිට ඕනේ නම් මේ අයගේ වෙන වෙනම ස්කන්ධ සහ OD වලින් නම් දුර. ඔය OD වලින් නම් දුර කියලා කියන්නේ මොකද්ද? එයාලගේ x අගයන් තියෙන. දැන් OD වලින් දුරක් කියන්නේ අර මම කිව්වා මෙයා අපිට සැලකුවොත් මේ x අක්ෂය මෙයා ගත්තොත් y අක්ෂය විදිහට OD වලින් නම් දුර කියන්නේ x කණ්ඩාංග වල අගයන්. OA සිට දුර කියලා කියන්නේ y කණ්ඩාංග වල අගයන්. හරිද? එතන මේ හැමෝගෙම x අගය සහ y අගය වෙන වෙනම මට ලියලා ගන්න ඕනේ.
देखा
मेथन उठ दिए मेथन उठ दी दास एक दाहताय दाहताय दिख दाह नमे दाह नमे अनिवार्य अक्षय संपूर्ण अभी अर्धगोलाकार कोण से अर्धगोलाकार कोण से अटाई फाइ ए वर्ग सिग्मा ऐसे करने के लंबा के दिखे बिंदु आये ना यहाँ नया ना लिया इधर बात से मैं यहाँ फाइ ए वर्ग विधि में देखा है सिग्मा यहाँ दिख रहा है ना ए यानी यहाँ ओडी आप सीन दूर है ए ऐसे मैं यहाँ ए देख रहा देखा कपल लियो फिर फाइ ए वर्ग सिग्मा देखा ये दुराक्तिना में ओडी अक्षी ना हर तब मर्दी में करते बड़ा शुरू कर लगा इतना बड़ा शुरू करा दी बालन ना मामा की वो आड़ में सीखना देना एक ही हेतु आपत्ति है क्या हर ये हेतु आड़ देन तमें दे रहे बालन ना हदीस तेरा में दिगा देख मैं देखा वाल देखा आपने दूर ना मैंने मैं रोवा की संकेत क्या सीख मरे विरुद्ध दे बनना संकेत दूर ना बालन मैं पाले हैप्पी लेन ने आपने दहना मेरे नहीं तो बनने ए बार का फाइ सीख मार के बना मैं ए बेदी में देख हाँ ए बेदी में देखा है मेरे नहीं तो बनने किया था देखा ही है हाँ हाँ इधर मारी थी पढ़ा शुरू करने दे दी एक बार समान है पुरुष वाले देखा है तो हाँ इधर देखा है तो मैंने देवर देखा था हाथ रहेगा पहाड़ पहाड़ ये बेदी में देखा दिगव लखनऊ लखनऊ
අපිට 30ක් ගන්න දෙනවා ඒ 30 වෙන සමතුලිතතාව සම්බන්ධ කොටසෙන් ලැබෙන්නේ ඉතින් අපි ඊට කලින් x බා හොයමු අර අපි ඊට කලින් y බා හොයලිමු හොයලා අන්න ඒ ප්‍රශ්නට යමු ඉතින් මේ y බා හොයන්න x බා හොයපු ආකාරයට මිස මම මේ දේවල් ඉක්මනින්ම කරන්න 19යි 19 බෙදීම 2යි 5 සිග්මා a වර්ග වරක් y බා සමාන වෙනවා මෙයන් ඇති කරන ගුණනේ කියලා 8යි 5 a වර්ග සිග්මා මෙතන තියෙන ඍණ a බෙදීම 2ක් මෙයා ඍණ ඊළඟට ධන මෙයා ඇති කරන ගුණනේ 5 a වර්ග බෙදීම 2යි සිග්මා එතන අපිට සුළු කරලා ලියාගත්තොත් අපිට පහසු වෙයි පොදුහරේ 5 ගත්තොත් මෙතන එන්නේ 5 වර්ග 2යි a ධන 2යි a මරණ 2යි a පදයක් පොදු වෙලී ඉඳ ගන්න පුළුවන් ඊට පස්සේ ධන මෙයන් ඇති කරන ගුණන 5 a වර්ග වරක් සිග්මා 2යි 5 a බෙදීම 2 හරි ඉතින් මම එකපාරම දැන් උත්තර ලියන්න හන්න පොඩ්ඩක් වාලා දැන් සුළු කිරීම කරන්න මහ ලොකු දෙයක් නෑ අතරම අර මම කිව්ව පොදු පදේ පොඩ්ඩක් කපන්න ඉඳලා තියෙන්නේ කපලා චුට්ටක් පේලියක් වුණා සුළු කරා සුළු කරාම ලෙසින් අනිත් අපි උත්තර දිය දෙන්නේ සා බොහොම පාසෙන් මේ උත්තර ගන්න පුළුවන් ඉතින් y බාඩ මෙන්න මේ වගේ පිළිතුරක් අපිට ලැබෙනවා දැන් පොඩ්ඩක් බලන්න මේ උත්තරේ එන්නේ මට ඍණ වලින් හරිද ඒ ඍණ වලින් ආවේ කියලා අවුලක් වෙන්නේ නැහැ මොකද මේ OA වලින් නම් පල්ලෙහයන් කියන ගේන තමයි මට ඍණ විදිහට එන්නේ මොකද මම මෙයා දාගත්ත ඍණාගයක් විදිහට වෙන්න පුළුවන් අවුලක් නැහැ එතකොට මෙයා හෙනම් ඉන්නේ OA ට වඩා පහළ හරි ඊට පස්සේ y බා ලියද්දි එක සඳහන් කරන්න OA සිට මෙන්න මේ විශාලත්වය සහිතාගයක් පහලින් y බා පිහිටයි කියලා. හරි ඔය වාක්‍යයත් ලියලා තිබුණා. හරි ඒතර මේකට කලින් වගේම ලකුණු 10ක් සහ මේ උත්තරේට ලකුණු 5ක් විතර ලකුණු 15ක් ලැබෙනවා. හරි ඉතින් කලින් සුළු කිරීම නිසා මම මේකට වැඩි අවධානය යොමු කරන්නේ නැහැ. පොඩ්ඩක් සුළු කිරීම කරන්න. ලේසියෙන් උත්තර ගන්න බලමු. ඊළඟ ප්‍රශ්න අහලා තියෙන්නේ රළු තිරස් මේසයක් මත අර්ධ ගෝලාකාර පෘෂ්ඨය ය ස්පර්ශ කරමින් හැඳ තබා ඇත. අන්න ඔයල බර වචන දාලා දුන්නාට මොකද නෙමෙයි මේ හැඳ මෙහෙම මේසයක් උඩ තියලා තියෙන එක කියන්නේ. ඒ මේසෙ රළු. ඔච්චරයි. හරිද? හැබැයි පොඩ්ඩක් කල්පනා කරලා බලන්න. මෙයාගේ ගුරුත්වාකර්ෂණය මේ වගේ තැනක තිබ්බොත්. හරිද? එතකොට මේ හැඳ මේ පැත්තට පෙරලෙන බව. මොකද ස්පර්ශ ලක්ෂය මෙතනනේ. මේසෙ ස්පර්ශ වෙන බුල මෙතන. එතකොට මේ රේඛාව මත මෙයාගේ ස්කන්ධ කේන්ද්‍රය තිබ්බොත් ප්‍රශ්න නැතුව ඉන්න පුළුවන්. තමයි කලින් මිනිස උදාහරණයක් ගත්තේ. මම මෙහෙම ගෙලින් ඉන්නකොට මගේ බර එමෙතන මගේ ස්කන්ධ කේන්ද්‍රේ ක්‍රියාත්මක වෙන පල්ලෙහාට. එතන මේ රේඛාව දිගේ. හරිද? එතකොට මම පොළොවේ ස්පර්ශ වූ ප්‍රදේශය අවට තමයි මෙයා ඉන්නේ. ඒ නිසා මට අවුලක් නැතුව මෙහෙම ඉන්න පුළුවන්. හරිද? හැබැයි මම ඉදිරියෙන් නම් මම වැටෙනවා. හරි? මෙතන ගාලිනන්නේ වයිද? දැන් මේ හැන්ද ස්කන්ධ කේන්ද්‍රෙ දෙන ඉදිරියට වෙන්න. එතකොට මෙයා මේ පැත්තට ගූර්ණයක් ක්‍රියාත්මක වෙලා වැටෙන්න බලන. ඉතින් දැන් මෙයා වැටෙන්න නේ බලන්න. එතකොට මෙයා يعني වැටෙන්න බලනකම මෙයා දැන් චලනය වෙන්න බලන. චලනය වෙන උත්සාහ කරනවා. මේ පැත්තට හරි මෙහෙම චලනය වෙන උත්සාහ කරද්දී ඝර්ෂණය අනේ යාට විරුද්ධව කාර්ය කරනවා. කියන්නේ මෙයාට ඉස්සරහට යන්න දෙන්නේ නැහැ. හරි? ඒ ඝර්ෂණය දොර මේ පැත්තට ක්‍රියාත්මක උත්සාහ කරනවා. ඒ එක්කම හැබැයි ඝර්ෂණය විතරක් තිබිලා මෙයා නවත්තන්න මාරු. තේරුණාද? ඒ නිසා තමයි මේ ගාන අපිට කියන්නේ ඒ ඕ දිශාවට. ඒ ඕ දිශාවට ඒ ලක්ෂයෙන් තවත් බලයක් අපිට දෙනවා කියලා. හරි? තිරස් බලය දෙනවා. ඒ බලය ගැන අපිට කියන්නේ තිරස් බලය දිනා මෙයා සමතුලිතව තියෙනවා කියලා විතරක් අපිට කියන්නේ. තේරුණාද? හරි. එතකොට මෙහෙම බලයක් දෙනවා ඝර්ෂණය වෙනු කිසියම් මේ ක්‍රියාවලිය කරනවනේ. ඔය වැඩ දෙකින් මෙයා සමතුලිතව තියන්න පුළුවන්. හරි? අපෙන් පහට ආන්නේ ඒ ඔය විදිහට ඔය අපි කතා කරපු විදිහට මෙයා සමතුලිතව තිබිය හැකි බව පෙන්වන්න කියන. හරි? දැන් මොකද මම කලින් කිව්වා. කොහොමද තිබ්බහම තියන්න පුළුවන්. සමතුලිතව වෙන්න පුළුවන්. හැබැයි ඔය මම කටින් කිව්වද අපි ඔප්පු කරලා පෙන්වන්න. හරි? ඝර්ෂණ සංගුණය අපිට දිය දෙනවා. ඔය ඝර්ෂණ සංගුණයත් එක්ක මෙන්න මේ ක්‍රියාවලිය. කියන්නේ මෙයාගෙන් මේ ඇති වෙන ගෝරණය මෙයා වැටෙන්න යන දෙ
වලක්වන්න මේ ඝර්ෂණය නිසා මේ අපි දෙන තිරස් බලය කියන දෙන්න ප්‍රමාණවත් කියලා පෙන්වන්න ඇති. හරිද? මේ බලය විශාලත්වය දින නැහැ. ඒ වුණත් අපිට මෙයාව පෙන්වන්න පුළුවන්. පැටෙන්නේ නැහැ නේද? හරි. දැන් අපි යමු අන්න වැඩේට. හරි. ඉතින් ඔන්න මම මෙන්න මේ විදිහට ගැටලුවේ අදාළ බල ටික මාක් කරගත්තා. හරිද? මොනවාද අපිට තියෙන බල? මෙයාගේ බර කියන බලය මේ විදිහට ක්‍රියාත්මක වෙනවා. එතකොට මම කලින් සඳහන් කරා වගේ මෙයා බරමගින් ස්පර්ශ වෙලා තින් මෙතන. එතකොට මෙන්න මේ ලක්ෂය මත මෙයා ගුරුණයක් ඇති කරද්දි ගමන් කරන් try කරන්න මෙහෙට මේ පැත්තට. එතකොට ඝර්ෂණය මේ පැත්තට ප්‍රයත්න වෙනවා. එහෙනම් යන්න නොදී යා මේ පැත්තට ඇති වෙනවා. විරුද්ධ. ඒ කියන්නේ ගමන් කරන හෝ ගමන් කරන උත්සාහ කරන දිශාවට ප්‍රතිවිරුද්ධ තමයි ඝර්ෂණය ඇති වෙන්නේ. හරිද? ඊට පස්සේ මම දැන් හිතන්නේ මෙයා සමතුලිතව ඉන්නවා කියන්නේ මොකද මේ ගන්න මට ගමන් කරනවම සමතුලිතව බිඳ වැටුන අවස්ථාවක හදන්න බෑ. හරිද? මම හිතන්නේ මේ ගන්න සමතුලිතයි කියලා. ඒතර ඒ දේ මම මෙන්න මෙතන ලියුවා. ඔයාලත් අනිවාර්යෙන් මෙන්න මේ වාක්‍ය ලියන්න පුළුවන්. හැන්ද සමතුලිතව පවති යයි සිතමු කියන්නේ. ඒක හිතලා දැන් මේ හැම වැඩම මම කරන්නේ. මේ රූප සහන ඇන්දෙත් මම මේ විදිහට. හරිද? ඒ නිසා අනිවාර්යෙන් මේ කියන්න කියලා මේ රූප සහන ඇන්දෙත්. එතකොට මෙයා සමුදිත මෙහෙම ඉන්නවනම් මෙයා ස්පර්ශලා දෙන මෙන්න මේ ලක්ෂණය. හරිද? එතකොට මේ ලක්ෂණය පොළවේ නැත්නම් තිරස් මේසේ මේ වස්තුව මත උඩට ආත්ම දික්‍රියාව ඇති වෙනවා. හරි. ඉතින් මම මෙන්න මේ ලක්ෂණය E කියලා මාක් කරගත්තා. ඊට පස්සේ P බලයක් අපිට යාලා කිව්වා A ලක්ෂණය ක්‍රියාත්මක වෙනවා කිව්වා. ඒක ක්‍රියාත්මක වෙන්නේ AO දිශාවට. හරිද? අන්න මේ ටික තමයි මට තියෙන බල. තන බල හතරක් යටතේ තමයි සමතුලිත වෙලා තියෙන්නේ. බල හතරක් හෝ ඕනම් බල ගණනක් යටතේ සමතුලිත ඕනෑම වස්තුවේ යොදන්න පුළුවන් සමීකරණ දෙකක් මම ඔයාලට කියදුවා. එකක් තමයි ඕනෑම දිශාවක් ඔස්සේ බලවල වීජයික ශුන්‍යයි. ඊළඟට ඕනෑම ලක්ෂයක් වටා ඝූර්ණ බිඳුව. බල ඝූර්ණ බිඳුව. හරිද? එතකොට අපි පළවෙනි තියරිය එක අපි කොටස් දෙකකට වෙන් කරගන්නවා. තිරස් බල සහ සිරස් බල විදියට. අපිට එතන සමීකරණ දෙකක් ගන්න පුළුවන්. එතකොට මෙතන කියන්නේ සිරස් බලවල වෙනම සමතුලිතතාවයක් තියෙනවා. තිරස් බලවල වෙනම සමතුලිතතාවයක් තියෙනවා. හරිද? ඉතින් මම සමතුලිතතාව සලකා තිරස් බල ගන්නවා. හරිද? තිරස් බල ගත්තොත් F සමාන P කියලා මම ගන්න පුළුවන්. ඊළඟට මම මේකක් සිරස් බල සලකුවොත් R W ට සමාන කියලා ගන්න පුළුවන්. ඒක R සමානයි W. මේ දෙවෙනි ප්‍රකාශනේ ඊළඟට මේ දෙන්න ප්‍රමාණවත් මදි. ඒ කියන්නේ මගේ වැඩේ කරගන්න මේ දෙන්න විතරක් මදි කියලා මට හිතනවා නම් අවශ්‍ය නම් මට පුළුවන් කැමැති මොනවාන් හෝ ලක්ෂයක් වටා ගුරුණ ගන්න. ඒ වි ගුරුණවල වීජයක ශුන්‍යයි. ඒකත් මදි නම් හිතන මම ඔය ලක්ෂයක් වටා ගුරුණ ගත්ත එක. එතනින් මට ප්‍රමාණවත් සමීකරණ ලැබෙන්නේ නැත්නම් මට පුළුවන් තවත් ලක්ෂයක් තෝරන්න ගුරුණ. ඔය විදිහට මට අවශ්‍ය තරම් ප්‍රමාණවත් සමීකරණ ලැබෙන දුරු ගුරුණ ගන්න බුළු. හරිද? දැන් මෙතන අවුල තියෙන්නේ මට මොකක්ද හොයන්න ඕන කියන කාරණා. ප්‍රමාණවත් සමීකරණ කියන්නේ ඒක මට දැන් P හොයන්න ඕනද R හොයන්න ඕනද ඔය වගේ හොයන්න කෙනෙක් ඉන්න බෑ. එතකොට මම දැන් මුලින් තීරණය කරනවා මට ඇත්තටම මේ විදියට සමීකරණ දාලා කාවද හොයන්න ඕනේ. හරි? ප්‍රශ්නය අපිට කිව්වේ මෙයා සමතුලිතව තියෙන බව පෙන්වන්න. එහෙම නැත්නම් මට P හොයන්න කිව්වෙත් නැහැ, F හොයන්න කිව්වෙත් නැහැ, මොකුත් හොයන්න කිව්වෙත් නැහැ. හරිද? හැබැයි මම මෙහෙම දෙන ලියාගත්තා. ඒ ලියාගත්ත මෙන්න මේ කාරණාවට කොහොමද මේ වැඩේ කරන්නේ මට මෙදන අත්‍යවශ්‍යයි. කොහොමද? ඔයාට තේරුණත් නැතත් අනිවාර්යෙන් මේ වැඩේ කරන්න. හරිද? ඒක අනිවාර්යෙන්ම වා කරන්න මේ රූප දාන හරියට අඳගෙන බලමාක් කරලා මේ වැඩේ කරන්නේ. ඉදිරියේ කරන දේ නොතේරුණක් කවන්නේ. මේ දෙක කරන්න ලකුණු කීයක් කරවට තියෙනවා. හරි. මම දැන් කියදෙන මෙතනින් පස්සේ කොහමද ගන්න විතර කරන්නේ කියලා. හරි. මේ ගාන හදන්න මෙන්න මේ විදිහට. දැන් P කියන්නේ විශාලත්වය කියන එක අපි දන්නේ නැති බලයක්. හරි. න්‍යායන්තර අපිට කිසිම අදහසක් නැහැ. හරිද? අපිට දැන් කියලා තියෙන්නේ කොහොම හරි මේ මෙයා සමතුලිතව තියෙනවා කියලා පෙන්වන්න විතරයි. ඉතින් සමතුලිතතාවය සහ ඝර්ෂණය කියන දෙන්න සම්බන්ධ වෙන වෙලාවෙදී අපි දන්නා තියරියක් තියෙනවා F බෙදීම R. හරි. F බෙදීම R කුඩා හෝ සමාන මියු කිය. හරි. මම දැන් මේ දේ ඔයාලා මතක ඇති මම ෆස්ට් එක ගණන්
applied ලා first එක ගන්න set එක මේ වගේ අවස්ථාවක් ආවා. එතෙන්දි මම මේ දේ කියදුවා. හරි. එතන මේ කර්ෂණ බලය එයාගේ අභිලම් ප්‍රතික්‍රමයේ ආර්ගෙන් බෙදුවාම ලැබෙන ආගය මියුට වඩා අඩු වෙනවා. හරි. එහෙම අඩු නොවුනොත් මෙයා සමතුලිතව නැති කෙනෙක්. සමතුලිතතාවය නැහැ. හරි. මේ අවස්ථාව තෘප්ත කරනවා නම් එහෙනම් මෙයා සමතුලිතයි. හරි දැන් ගන්න අපිට මියු දුන්නානේ හරිද දීපු මියු භාවිතා කරලා මට පුළුවන් මෙන්න මේ විදියට නැත්නම් මේ සමීකරණය භාවිතයෙන් මේ පද්ධතිය සමතුලිත ඉන්නවද නැද්ද කියලා බලන්න හරි නොවැදමගේ වැඩේ මියු 7න් 1යි 1 බෙදීම 7යි දැන් මම පෙන්වන්න ඕනේ 1 බෙදීම 4 1 බෙදීම 4 වඩා අඩුයි කියලා හරි ඉතින් ඒ වැඩේ දැන් බලන්න F සමානයි P කියලා එවිලා තියෙනවා. හරි. ඉතින් මට ඕනේ F ටගයක් තමයි. හැබැයි ආයෙත් ඉතින් P. ඒකෙන් තේරුම්ම නැහැ. P යගේ මන් ගන්න. ඉතින් මට ඒකෙන් විතරම ලොකු වැඩක් නැහැ මේ සමීකරණය. ඊට පස්සේ R සමාන W කියද ඉල්ල තියෙනවා. ඉතින් R කියන්නේ මෙයාගේ බරට. ඒක ටිකක් හොඳ අවස්ථාවක්. W කියනගෙන අපි කොහොමද මේ වෙද්දි දැන් ගන්න මෙයා සම්පූර්ණ බර. ඒක ටිකක් හොඳ දෙයක්. හැබැයි මේ F ටීගෙන් ලැබුණ දේ අපිට ඇත්තටම ලොකු ප්‍රයෝජනක් නැහැ. මට මෙන්න මෙහෙම අවස්ථාවක් ලැබෙනවා මේ F කියන කෙනා. නැත්නම් මේ ඝර්ෂණ බලය W වලින්ම හොයාගන්න පුළුවන් ගුණ. මට මේ ගන්න හදාගන්න පුළුවන්. මොකද ඒක W කැපිලා මෙතෙන්ටත් එන මොන හරි ඉලක්ක. ඒ ලැබෙන අගේ මියුට වඩා අඩු නම් වැඩේ හරි. හරි. එතකොට ඕක කොහොමද අපි හිතන්නේ? දැන් මට ඕන W සහ එකක F එම නැත්නම් P මොකද මේ දෙන්න සමානයි. දැන් මේ දෙන්න කාට හරි කමන්නේ. සම්බන්ධතාවයක් ඕන. ඉතින් අන්න ඒකන මට භාවිත කරන්න පුළුවන් ගූර්ණ ගන්න එක. එතනත් මම ගූර්ණ ගන්නවා E ලක්ෂ්‍ය වලට. ඒකට පැහැදිලි හේතුවක් තියෙනවා R ඒ වගේම F කියන දෙන්නම් මට ලැබෙන්නේ නැහැ. T සහ W අතර ඩිරෙක් සම්බන්ධතාවයක් මට ඊ වටා ගුණ ගත්තාම ගන්න පුළුවන්. එදෙන විතරයි. හරි. එහෙම නැත්නම් වට පුළුවන් ඕ වටා ගුණ ගන්න, ඒ වටා ගුණ ගන්න ඕන දෙයක් පුළුවන්. අවුලක් නැහැ හැම අවස්ථාවකදීම. දැන් ඉතින් ඒ වටා ගුණ ගන්න ගත්ත කියලා. ඒ වටා ගුණ ගත්තොත් R W සහ F වලින් එන්නේ. ඉතින් මොඩේ වලට කෙනෙම W ගෙන් උත්තරයක් ගන්න පුළුවන්. මොකද R කියන්නේ tab. අවුල නැහැ කතරේ. ඕ වටා ගුණ ගන්න P කියන්නේ F නේ කොහොමද? මෙන්න P දාලා අනේ ඕවට ගන්න කොහොමද තියෙන්නේ? එතකොට එහෙනම් මොනවද මට F සහ W වලින් උත්තර ගන්න පුළුවන්? අවුල නැහැ. එතකොට ඕත් අවුල නැහැ. ඊ ප්‍රශ්න නැහැ. ඉතින් මට ඕන මෙතන F ටගයක් නේ W වලින්. ඒ නිසා මම ඕ ලක්ෂය තෝරගන්න. මම කලින් හිතුවා E ගන්න කියලා. නෑ ඕන නෑ මම O තෝරගන්න. O ගත්තාම බොහොම ලේසියෙන් F සහ W ගේ සම්බන්ධතාවයක්. හරි ඕන මම දැන් ඕවට ගුණ ගන්නවා. ඕවට මේ පැත්තට තියෙන ගුණය අනිත් පැත්තෙන් ගුණනනේ ඒක සමානයි මේ පැත්තට තියෙන W නේ එතන W වාරයක් මේ දුර කියන්නේ මොකද්ද OD වලින් නම් තියෙන දුර OD අක්ෂයට තියෙන දුර ඒ කියන්නේ මොකද්ද X බාර් X බාර් පිටේ දාවේ 5යි A වෙනිම දාන්නේ හරි ඒක සමානයි F වාරයක් මේ දුර 2යි 2යි A එතන මට කියන්නේ W sorry F සමානයි A එක වෙනවනේ මේ දෙක මෙහෙට ආවට පස්සේ 5 දෙදීම 19 2 38 5 දෙදීම 38 කියලා අක්ෂර 38 W වලින් එන්නේ ඉතින් අපි දන්නවා තියෙන්නේ මොකද්ද F දෙදීම R F දෙදීම R අපි අරගෙනමු F දෙදීම R වලට කියදෙන්නේ F කියන්නේ 5 දෙදීම 38 W R ආව W සුදු කරාම මට කියදෙන්නේ 5 දෙදීම 38යි දැන් මම ඔප්පු කරලා පෙන්නන්න ඕන F බෙදීම R මියුට වඩා අඩුයි කියලා. හරි. ඒ කියන්නේ මෙන්න මේ අගේ මේක 7න් 1කට වඩා අඩුයි කියලා පෙන්නනවා. මොකද එහෙම නම් මියුට වඩා මේ අඩුයි. හරි. මේක පොඩ්ඩක් අපි හිතලා බලුවොත් ඇත්තටම 7න් 1කට වඩා අඩුයි. ඒ සරුවේ මම වඩ මෙතන පෙන්නන 5 බෙදීම 38. මෙතන 7න් 1. මම මේ 7න් 1 ලියා ගන්න පුළුවන් නේද? බලන්න 2යි 8යි 2ම මම 5න් වැඩි කරනවා 5න් වැඩි කරලා මෙතන 5යි මෙතන 35. හරි. උඩ ලවයේ සමානයි මේ හරිය.
दाने हरे मे हरे विशाल तीसरे विशाल तीसरे विशाल हरे लोकवेन लोक मे संपूर्ण विशाल मे आगे वाड़ा मे आगे विशाल अड हरे मे आड़े मे तीन कौद एफ बेरीम आर मे तीन कौद म्यू एम मे हते म्यूट वाड़ा मे अड़े मे पद्धति समतुलित मनीसा पद्धति समतुलित बे मे मुड़का संपूर्ण अद्मा कलिंग मे संपूर्ण को मटन तीह बेगला कलिंग देवाल लगन इक विश्वा लगने इतर तीह मे इतने लकन थी लादे मुलिम लगन लेने मे रूप निवरे बल मिरी निवरे बल मकन पहा बेगला इलाक मे कड़स लकन पहाय मे आड़ लकन पहाय इलांट गोरनगन पहाय इलाम आरट गया पहाक सहवसान मे पील मे आड़पैन लकन पहाक लकन तिहा मे कड़स बलान मे कड़े समतुलता संबंधी मूलिक थियरी कोटा स्थितरा भावता अंड लघु लघु देवा भावता इनसा मे गण गुड़ा कमार इता सरल मूलिक थियरी वाली वितरा मे गण अंड वे लेम विधिया वे सिद्धवे अंड गुड़क घर्षण पाड़ भय घर्षण मे गण अतर घर्षण अभी इता थियरी सामान म्यू कियन थियरी मैंने मे थियरी सहन मे थियरी तम अभी किया घर्षण सहित तीन मे पद्धति समतुलित समतुलित मैंने मे थियरी पीलीपादना मे थियरी पीलीपादी मेरे पाट है ठीक है बेदी मार मे आगे वाड़ा म्यूट वाड़ा विशाल ओके सामान्यार म्यूट वाड़ा विशाल गेट लादे नति गेट लिटती पाड़ समतुलता गणन समतुलता समतुलित गण इतना दे सबा अनिवार्य मे गान समुद्रित तावे हदतुलम गान गमन करण गान इनमे अभी लगे तेरना स गान को इतना बाय ने पा अभी हरे डे हेडु वना अनिवार्य मिस पे दी मार म्यूट वड़ा आडु हो गया मत मारिए तेरना हरे है ना मैंने मैं तेरे को तो मदद दिया करना ये वाली मैं मामा किया दूँ नहीं दिया डे ही तला गान हद मुझे मैं तेरे उली मांगी था नहीं ये वटा गुरु ना करने है हर है मरम पास देना गूर्णगान लक्ष्य ठीक अभी कल्पना कर ओवटा गूर्णगान नहीं वड़ा पास मे देना बहुमत ओवटा गण दिखा रहे हाँ एक सह डब्ल्यू संबंध है डिरेक्ट मटे ना मट ओण ने एक हम हर यदि ये वटा गूर्णगान मट वे लबे ना किसी दिन सक पदवल ना हाँ भाई मट वड़ा ले विनाड़ी शुभ दस